භාවනාව ගැඹුරෙන් පුහුණු කරගෙන යන සමහරුන්ට අසමාන්‍ය දේ වෙන්න පටන් ගන්නවා. මේ එවැනි නිදර්ශනයක්. උන්ති කාරණා කර ධර්ම කරුණක් කරි ඉතලකට මේ ඉස්සෙම තමයි තේරෙනවා මාත්‍රි ලෝක ආර්ධේෂණ වශයෙන් මොන්නේ. ඒක සිනාන් කොන්ද විදිය ඇවිල්ලා ඉත දිගේ පිටේ දෙල්ල හරිය නතර වෙලා වගේ කියනවා. ඉතින් ආපහු එන්න පටන් ගත්තා මේ කාදාන්තේ ඉඳලා ඇවිල්ලා ඒක නිකන් හඳුන් දිවි දෙනවා. මේ මුදුනේ නිරුවා දිවි දිවා යනවා. හුස්මට මේ පිට යොමු කරගෙන ඉන්නකොට ඉතලම මේ මට දැනුණා කොන්ද කෙලවරේ වගේ යටිපඩ වගේ හොඳ හොඳාගේ මුලම වගේ නිකන් දුබුළු ගාන ගතියක් මට ඉස්සල්ලාම එන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ඒක තව තවත් කියන්නේ හුස්ම මම අරගෙන පිට කරන අවස්ථාවේදී ඒක සැහැල්ලු කරගන්නවා. ඒ සැහැල්ලු කරගන්නත් එක්කම අරට කුඩු කුඩු කාල වගේ නිකන් මතු වෙන්න පටන් ගත්තා. ඕක දිගටම එහෙම ඉතලට කොන්දට ආවා යටිපඩ කර වුණා වගේ නිකන් යටිපඩට තද ගතිය. ඊට පස්සේ කොන්දට කොන්ද දිගේ අර ඇවිලි ඇවිලි උඩට එන ගතිය මට හොඳට දැනෙනවා. ඊට පස්සේ කපුව තාම තද ගතියක් වගේ මට දැනෙනවා. එහෙම එහෙම උගුරට උගුර දක්වා එනවා. උගුරට ආපුවාම අර මොකකින් හරි ඔබ ඔබ ආකාරිනවා වගේ එහෙම මට දැනෙනවා. ඒ වෙලාවට මට කැස්සුකුත් නැහැ. නමුත් ඒ වෙලාවට මට කැස්ස වගේ නිකන් උඩට එන ගතියක් තියෙනවා. කොහොමෝම ඊට පස්සේ නලලට එනවා. නලල මෙහෙම දැන්නම් විදුලි ආලෝකයක් නිකන් ඇවිල්ලා වැඩිලා මේ නිකන් පිටිකවාගෙන වගේ මේක නිකන් වයිබ්‍රේට් වෙන ගැටියක් නලලහරා ඔන්නෝම ගමන් කරලා දැම්මට දැම්මත් එක්කම වගේ එහෙම යනවා. ඊට පස්සේ ඒක ඉක්මුදුනටම යනවා. ඉක්මුදුනේ නිකන් පිට කරන ගැටියක් තමයි දෙරිදි නිකන් පිටික වෙන ගැටියක් නිකන් උඩට විසිකර ඉදිනවා වගේ තමයි දැනෙන්නේ. මේ වගේම සමහරු පැද්දීම, කරකැවිල්ල, පපුවට ගිනි ගුලියක් පැමිණියාසේ දැනීම, ගෙල පැත්තකට ඇදී යෑම, කුස තුළට දිරවා ගත නොහැකි ආහාරයක් ගියාසේ දැනීම වගේ විපර්යාස සිදුවෙනවා. තව සමහරුන්ට මහා භක්තියක් පහළ වී බිම දිගා වෙමින් වන්දනා කරන්න හිතෙනවා. අතපය දිගාරමින් දැස් ඔසවමින් විකාර කරනවා. එසේම දරන්න බැරි විද්‍යුතයක් ස්පර්ශ වුණා වගේ දැනෙනවා. මීමැස් මුරය හැදුනා වගේ ඇඟ වෙවුලන්න පටන් ගන්නවා. නල්ල තුලින් ගිනි ගුලියක් මතුවීම වගේ සිද්ධි සිදුවෙනවා. එයිනුත් එහාට ගියේ සමහරු යකුන් භූතයන් වැනි විකාර රූප දකිනවා. සමහරු දේවාරූඪ වූවාසේ භූත ආවේශ වූවාසේ නටන්න පටන් ගන්නවා. මේ අතර සුන්දර අත්දැකීම්ද තියෙනවා. ඒවා නම් භාවනා කරගෙන යනකොට සුන්දර භූමි දර්ශන පෙනීම, ගංගා, වෙරළ තීර, වනාන්තර, හිම කඳු වැටි, මල්බර උද්‍යාන දැකීම ආදියයි. ඒ වගේම භාවනා කරගෙන යනකොට සමහරුන් තුල සැඟවී තිබූ කලා නිර්මාණ කුසලතා, කවිත්වය, ප්‍රබන්ධනය, චිත්‍ර ඇඳීම, රංගනය ආදී කුසලතා මතුවෙන. තව සමහරුන්ට අනාගතය දැකීමේ හැකියාව පහළ වෙනවා. පෙර ආත්ම මතක් වෙනවා. එන් සමහර තත්ත්ව උන්මත්තකයි. මා දැකලා තියෙනවා තමා බුද්ධය, තමා රහත්ය, තමා මෛත්‍රී බුද්ධය, තමා දෙවියන් වහන්සේගේ පණිවිඩ කල්වාය කියමින් එය සමාජයට හේතු ගැන්වීමට ක්‍රියා කරන පුද්ගලයෝ. ඔවුන්ගේ මානසිකත්වය නොදන්න අඥාන ජනයා ඔවුන් අදහමින් ඔවුන්ගේ යටහත් සීලී අනුගාමිකයන් වෙනවා. ඔහු විට එවැන්නෝ අවසානයේදී මහත් සේ රැවටෙන. භාවනා කරනකොට ඇතිවෙන මේ මනෝ කායික විපර්යාස මොනවාද? බොහෝ දෙනා මේ ගැටළු සහගත විපර්යාස ගැන පැහැදිලි කරන්න කියලා මට නිතර ඇමතුම් වෙනවා. මා දැනට භාවනා කරන්නන් තුල සිදුවන මෙවැනි සිද්ධි 50ක් 60ක් පමණ අධ්‍යයනය කළා කියනවා ඔවුන් සමග සාකච්ඡා කළා. එසේම ග්‍රන්ථවල හා අන්තර්ජාලයේ මේ පිළිබඳ වෙන වාර්තා රාශිය අධ්‍යයනය කරලා තියෙනවා. ඒ වගේම මාද භාවනා ආරම්භ කළ මුල් කාලේ මේ වර්ගයේ විපර්යාස රාශියකට මුහුණ දුන්නා.
ඒ අත්දැකීම් හා වැටහීම් ඔස්සේ ඉහත සංසිද්ධිය විස්තර කිරීම බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ සිතුන නිසා මේ ඉදිරිපත් කිරීම කරන්න මම අදහස් කළා. භාවනා කරනකොට ඇතිවන මනෝ කායික විපර්යාස පිළිබඳ නවීන මනෝවිද්‍යාව හිතන්නේ ඒවා මනෝ ව්‍යාධි විශේෂයක් ලෙසයි. ඔවුන් ඒවා delusions, hallucinations, paranoid, ගණයට අයිති මනෝභ්‍රාන්ත ලෙස සලකනවා. එවැනි ලක්ෂණ පහළ කළ අය මනෝ චිකිත්සකයන් වෙත ඉදිරිපත් කළ අවස්ථාවලදී ඊට ප්‍රතිකාර වශයෙන් ඔවුන් tranquilizers, සමනකාරක, antidepressant, ප්‍රතිවිෂාද, mood stabilizer, භාව ස්ථාපක වර්ගයේ ඖෂධ ලබා දී තියෙනවා. ඉතින් යම් හේකින් ඒවා ඔවුන් හිතන විදිහේ ව්‍යාධි නොවන්නේ නම් ඒ ඖෂධ භාවනා කරන්නන්ගේ මොළයට හානි පමුණවනවා. මා දකින හැටියට මේ මනෝකාය විපර්යාස විස්තර කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි යෝග දර්ශනේ. ඒ වගේම පෙරදිග ආගම්මන හින්දු බෞද්ධ සංකල්පවලින් ගොඩනැගුණ පෙරදිග මනෝවිද්‍යාව. ඒ අනුව මේ විපර්යාස කුණ්ඩලිනී ශක්තිය අවදිවීම කෙරෙන් පහළවන මනෝකායික විපර්යාස ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ කුණ්ඩලිනී ශක්තිය අවදි වෙනකොට විවිධ පුද්ගලයන් තුළ පහළවන මනෝකායික විපර්යාස. මේ කෙනෙකුට තේරුම් ගැනීමට නම් කුණ්ඩලිනී ශක්තිය කියන්නේ කොමක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒ වචනේ තේරුම දඟර ගැසුණු සර්පයා යන්නයි. මනසේ සිතිවිලි හා චෛතසික භාවනාව මගින් නිශ්චල වෙන විට විශේෂ වූ යම් විද්‍යුත් ශක්තියක් ශරීරේ මතුවෙන්න පටන් ගන්නවා. යෝග ශාස්ත්‍රයේ කුණ්ඩලිනී ශක්තිය යනුවෙන් හඳුන්වන්නේ එයයි. ඕන් කියන විදියට එය සුෂුම්නාව කෙළවර කොඳු ඇටපෙළේ අවසාන පුරුකෙහි නිද්‍රෝපගතව ඇකිලි පවතිනවා. කෙනෙකු භාවනාවෙන් ධ්‍යාන හා සමාධි තත්ත්වවලට එනකොට මනස නිශ්චල වීමත් සමග ඒ ශක්තිය අවදි වී සුෂුම්නාව ඔස්සේ ඉහළට නගිමින් හිස් මුදුන කරා එනවා. සුෂුම්නාවේ තියෙනවා මධ්‍යස්ථාන හතක්. ඒවා හඳුන්වන්නේ චක්‍ර ලෙසයි. ඒ චක්‍රහත පසු කරගෙනයි කුණ්ඩලිනී ශක්තිය හිස් මුදුනේ අග්‍රස්ථයට පැමිණෙන්නේ. ඒ චක්‍ර නම් මේවයි. ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව මූලාධාර චක්‍රය. ඉන් ඉහළ යටිබඩ ආශ්‍රිතව ස්වදිෂ්ඨාන චක්‍රය. ඉන් ඉහළ නාභිය ආශ්‍රිතව මණිපුර චක්‍රය. ඉන් ඉහළ හෘදය ආශ්‍රිතව අනාහත චක්‍රය. එයිනුත් ඉහළ උගුර ආශ්‍රිතව විසුද්ධි චක්‍රය. ඊළඟට නලලේ හෙවත් මොලේ ඉදිරි කොටස ආශ්‍රිතව තියෙන අඥා චක්‍රය සහ අවසාන වශයෙන් අග්‍රස්ථය වන මොලේ මුදුන ආශ්‍රිතව පවතින සහස්ර චක්‍රය. තවදුරටත් චක්‍රවල ස්වභාවය විස්තර කරන යෝග ශාස්ත්‍රයේ දැක්වෙනවා මූලාධාරය කියන්නේ පඨවි ධාතු කේන්ද්‍රය. සෝදිෂ්ඨානය කියන්නේ වායු ධාතු කේන්ද්‍රය. මණිපුර ආපෝ ධාතු කේන්ද්‍රය වන අතර අනාහතය තේජෝ ධාතු කේන්ද්‍රය. විසුද්ධි කියන්නේ ආකාශ ධාතු කේන්ද්‍රය වන අතර නලලේ පිහිටි අඥා චක්‍රය කියන්නේ මනෝ ධාතු ආශ්‍රය කේන්ද්‍රය. මේ අනුව කුණ්ඩලිනී ඉහළ නැගීම යනුවෙන් දැක්වෙන්නේ මනුෂ්‍යයාගේ විඥානයේ පිළිවෙලින් පහළම තත්ත්වයේ ඉඳලා ඉහළට යන හැටි. අපි දන්නවා පහළම තියෙන්නේ තිරස්චීන ප්‍රාථමික විඥාන මට්ටම. ඊළඟට එය අර්ධමානව මානව වශයෙන් ඉහළ නැගලා දිව්‍ය හා බ්‍රහ්ම මට්ටම කරා පැමිණෙනවා. උසස් මනුෂ්‍යත්වයට පැමිණීමේදී අපි දන්නවා අප තුල තියෙන පහළ මනෝභාව විසුද්ධි කරගන්න ඕන. මනුෂ්‍යත්වයට පැමිණෙද්දී තිරිසන් ගති, අර්ධ වානර ගති, ප්‍රාථමික ගති අතික්‍රමණය කරන්න ඕනේ. සුසුම්නාව ඉහළ නගිනවා කියන්නේ මෙන්න මේ සංසිද්ධි. එහෙනම් භාවනා කරද්දී සිදුවන මනෝකායික විපර්යාස මොනවාදයි දැන් පැහැදිලි. කුණ්ඩලිනී ශක්තිය යම් චක්‍රයක් කරා පැමිණියාම
ඒ අගුල් වැටි තියෙනකොට එය හා ඝට්ටනයක් බාධාවක් ඇති වෙනවා. අන්න ඒ ඝට්ටනය තුළිනුයි මේ අපි කලින් කතා කරපු මනෝකායික විපර්යාස පහළවන්නේ. වෙනත් විදිහට කිව්වොත් චක්‍ර විසුද්ධ වෙන විටයි මේ විපර්යාස පහළ වෙන්නේ. අපි හිතමු භාවනාවේදී යමෙකු ගැහෙන්නට හෝ විකාරීරියව පවත්වන්න හෝ හඬා වැළපෙන්නට හෝ අතපය දිගාරින්නට පටන් ගන්නවා. එයින් පෙනෙන්නේ ඔහුගේ කුණ්ඩලිනී ශක්තිය යම් චක්‍රයකට ඇවිත් එය විවෘත නොවන නිසා ඇතිවෙච්ච සංඝට්ටනයක්. ඒ තැනත්තා ඒ විපර්යාසයේ දිගින් දිගට යමින් ඒ වගේම සිහියෙන් යුක්තව ඒ විපර්යාසයේ සිදුවන ආකාරයේ බලාගෙන සිටනකොට ලැබෙන අවබෝධය තුළින් ශක්තිය මිදී ගිහින් අවසානයේ චක්‍රය විවර වෙනවා. සමහරු තමා තුළ සිදුවෙන මේ අචේතනික මනෝකායික විපර්යාසයට බය වෙලා භාවනාව නවත්තනවා. මා නම් නිර්දේශ කරන්නේ එවැනි දෙයක් ඔබ තුළ සිදුවෙනවා නම් හොඳ සිහියෙන් යුතුව ඒ සිද්ධිය අත්දකින්න. මරණයට පවා බය නැතුව ඒ අචේතනික සිද්ධිය සිදුවීමට ඉඩහැර සිටින්න. එයින් ඔබේ චක්‍රයේ හිර වූ ශක්තිය මුදා හැරෙනවා. මෙහෙම චක්‍ර අවහිර වීම පිළිබඳ නිදර්ශන දෙකක් මම දක්වන්නම්. අපි හිතමු යමෙකුගේ කුණ්ඩලිනී ශක්තිය අවදි වී මූලාධාර චක්‍රයට පැමිණීම සමග සමහරු තුල ප්‍රබල රාග චේතනා හට ගන්නවා. එයින් පෙනෙන්නේ මූලාධාර චක්‍රය අවහිර වී තිබීමයි. ඒ රාග චේතනාව යම් ආකාරයකින් සංතර්පණයෙන් හෝ විදර්ශනයෙන් මුදා හැරීම සමග මූලාධාර චක්‍රය විසුද්ධ වී විවෘත වෙනවා. අප අසා තියෙනවා ගෞතම සිද්ධාර්ථයන් බුද්ධත්වයේ කරා පැමිණීමේදී තණ්හා රති රඟා උන්වහන්සේ පෙළඹීමට පැමිණියා කියලා. මෙය සංකේතාර්ථයෙන් දක්වන්නේ මූලාධාර චක්‍රය විසුද්ධ වීමේදී ඇති වූ මානසික පෙළඹීම, මානසික විපර්යාසය. බුද්ධත්වයේ කරා වර්ධනය වෙනකොට මනසෙන් ඇතිවන බාධක 10ක් දසමාරසේනා යනුවෙන් දක්වා තියෙනවා. ඒ ඇත්ත වශයෙන්ම යම් යම් චක්‍රවල අගුළු වැටීම නිසා ඇතිවන තත්ත්ව. ඒ මාරසේනා හැටියට දක්වන බාධක 10 නම් කාම හේවත් සුඛ තෘෂ්ණාව, අරති හේවත් අසහනය, අතෘප්තිය, සා පිපාසා මහත් කොට සැලකීම, තණ්හාව එනම් දැඩි ඇල්ම, තින මිද්දේ හේවත් අලසකම, කුසීතකම, බේරු හේවත් භය, විචිකිච්ඡා හේවත් ධර්මයේ කෙරෙහි සැකය, මකු භව හේවත් ගුණ මකු භව, අකෘතඥතාව, ලාභ සත්කාර කෙරෙහි ලෝභය, අවසානයේ මාන හේවත් තමා මහත් කොට සලකා අන්‍යයන් එලා දැකීම. මේකේ බාධා නිසා විඥාණය මූලාධාර සෝදිෂ්ඨාන මණිපූර යන චක්‍රවල නවතිනවා. භාවනා කරගෙන යද්දී කාමය, තෘෂ්ණාව, විචිකිච්ඡාව උත්සන්නව නැගී සිටීම හේතු කොටගෙන සමහරු ආපසු ලෞකික ජීවිතය කරා එන හැටි අපි කොතෙකුත් දකිනවා. සමහරු කියනවා කුණ්ඩලිනී ශක්තිය ගැන බුදුදහමේ සඳහන් නොවන නිසා එය මිත්‍යා දෘෂ්ටියක් කියලා. යම් මානසික හෝ ජෛව සංසිද්ධියක් තම ආගම් පොතේ සඳහන් වූ පමණින් එය මිත්‍යා දෘෂ්ටියක්ය, එවැන්නක් නැතයි සිතීම ඉතාම පටු චින්තනයක්. ඇත්ත වශයෙන්ම කුණ්ඩලිනී යන නාමය බුදුදහමෙන් පස්සේ ක්‍රිස්තු වර්ෂ 3 හෝ 4 සියවසේ ඉන්දියාවේ යෝගීවරුන් භාවිතයට ගත් වදනක්. ක්‍රිස්තු පූර්ව 3 සතවසේ ලියා තියෙන පාතංජලි යෝග සූත්‍රයේ පවා ඒ සඳහන් වෙන්නේ නැහැ. මා දන්නා හැටියට ඒ පළමු කොටම අපට හමුවන්නේ පාතංජලි යෝග සූත්‍රවලට පසුව ලියන ලද හට යෝග ප්‍රදීපිකා නැමැති ග්‍රන්ථයේ. එහෙම වුණත් වේද හා උපනිෂද් ග්‍රන්ථවල එම සංසිද්ධිය ගැන සඳහන් වෙනවා. දැන් බුදුදහමෙත් එහෙමයි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්ථාවේ තමන් වහන්සේගේ ශරීරය තුලින් තියුණු අවියක් ඉහළට නගිනවා වගේ මහත් වේදනාවක් දැනුන බව උන්වහන්සේ කියන. එය මහා ශක්තියක්ය. ඒ ශක්තිය කෙතරම් ප්‍රබලද කිව්වොත් එය
අනුතප්ත වෙලට එල්ල කරා නම් එය සිඳී යනවා ඇති. මහමේරුවට එල්ල කරා නම් එය පුපුරා යනවා ඇති. ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. මේ පවසන්නේ අපි මේ කතා කරන කුණ්ඩලිනී කියන මහා ශක්තිය ගැන. භාවනා කිරීමේදී ශරීරයේ නැතිවන මහා විද්‍යුත් ශක්තිය ගැනයි. තේරවාදී බුදුදහමේ සඳහන් නොවුවත් මහායාන බුදුදහමේ මේ කුණ්ඩලිනී ශක්තිය අවදි වීම ගැන සඳහන් වෙනවා. ටිබෙට් බුදුදහමේ හඳුන්වන්නේ ටුම්මු. එවත් ඇතුළත අග්නිය යනුයි. භික්ෂු පුහුණුවේ අනිවාර්ය අංගයක් නම් ටුම්මෝ ශක්තිය අවදි කර ගැනීම. හිමාලයේ සීතල මැද තමන්ගේ ශරීරයේ උණුසුම්ම තබාගෙන සමාධිගතව සිටීමට ටිබෙට් භික්ෂුන් වහන්සේලා ටුම්මෝ ශක්තිය අවදි කර ගන්නවා. එහි තේරුම ඇතුළත අග්නිය යන්නයි. ඒ වගේම අපි දන්නවා බුදුන් වහන්සේගේ ප්‍රතිමා බොහෝ විට නෙලන්නේ උන්වහන්සේ නෙළුමක් මත වැඩ හිඳින ආකාරය. මේ නෙළුම සංකේතවත් කරන්නේ විවෘත වූ සහස්ර චක්‍රයයි. මේදී මා උත්සාහ කළේ චක්‍ර විසුද්ධිය යනු කුමක්දැයි පැහැදිලි කිරීමටයි. යමෙකු භාවනා වඩන විට ඔහුගේ චක්‍ර විසුද්ධිය සිදුවන විට ඇතිවන විපර්යාස මා විස්තර කළා. මා දන්නවා මේදී යමෙකු ප්‍රශ්න කරන්න පුළුවන්. භාවනා කරන හැම දෙනාගේම චක්‍ර විසුද්ධිය මේ වගේ සිදුවෙනවාද කියලා. මගේ නිරීක්ෂණය නම් භාවනා කරන සියලු දෙනාට එය සිදුවන්නේ නැති බවයි. සමහරුන්ට පමණයි එය සිදුවන්නේ. එය සිදු නොවීමට හේතු දෙකක් තිබෙනවා. පළමුවෙන්ම එවන්නන්ගේ මූලාධාර චක්‍රයේ බරපතල ලෙස අගුල් වැටීම නිසා කොහොමවත් ඔවුන්ට භාවනාවට පිවිසෙන්න බැරි වීමයි. ඔබ දැකලා ඇති කිසිසේත් භාවනාවේ පිහිටන්න බැරි පුද්ගලයා. ඒ අතර ඒ විපර්යාසයේ සිදු නොවීම සමහරු අධිගමයට පත් වෙනවා. ඒට හේතුව ඔවුන් උප්පත්ති ස්වභාවයෙන්ම විසුද්ධ වූ චක්‍ර ඇතුව සිටීමයි. චක්‍ර අගුළු වටවන ප්‍රබල පාප කර්ම හෝ ප්‍රබල භව කර්ම ඔවුන්ට නැති නිසා භාවනාවේදී අවදි වෙන ඒ සුද්ධ ශක්තිය නිර්පාදකව චක්‍ර පසු කරමින් සහස්ර චක්‍රයට පැමිණ විශ්ව විඥාණයට නිවෘත වෙනවා. ඒ අධිගම්‍යයි. මා හිතනවා චක්‍ර විසුද්ධිය ගැන මූලික විස්තරයක් මා මෙහිදී ඔබට කළා කියලා.